දරුවෙක්. අපි කලින් කතා කරන්නේ පරිණිය සංඛ්‍යාවකින් මොකක්ද කියලා. ඔන්න එහෙනම් අපේ ඊළඟ වැහැ උපතේ අපරිණිය සංඛ්‍යා කුලකේ මොකක්ද කියන වග ඔබට ඉතාමත් සරලව කියලා දෙන්න. පුතේ භාගයක් ලියන්න පුළුවන් නම් පරිමේයයි. එහෙනම් මේකේ තේරුම මොකද්ද? භාගයක් ලියන්න බැරි නම් එයාලා කවුද? අපරිමේය සංඛ්‍යා. මේ බලන්න පුතේ. භාගයක් ලෙස ලිවිය නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හැඳින්වෙනවා. ඊට මොනවාද පුතේ මේ භාගයක් ලීදීට අපිට ලියන්න බැරි දේවල්? ආ මෙන්න මේ වගේ ලිස්ට් එකක් අපිට ඉන්නවා. බලන්න පුතේ මම කලින් ඔබට කිව්වනේ වර්ග සංඛ්‍යාවල වර්ගමූලයන්. දැන් මේ මොනවාද? වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යාවල වර්ගමූලයන්. මොනවාද දරුවනේ? වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යාවල වර්ගමූලයන් වලට අපි කියනවා එහෙනම් මොනවාද? අපරිමේය සංඛ්‍යා. දැන් මේ බලන්නකෝ 2 කියන්නේ වර්ග සංඛ්‍යාවද? නැහැ. 3 කියන්නේ වර්ග සංඛ්‍යාවද? නැහැ. 5 කියන්නේ වර්ග සංඛ්‍යාවද? නැහැ පුතේ. එහෙනම් මෙන්න මේ වගේ වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යාවක වර්ගමූලයන් වලට අපි කියනවා මොකද්ද පුතේ? අපරිමේය සංඛ්‍යා. ඊළඟට මෙන්න මේ 5. දැන් ඔබ මට කියවි මෙහෙම කතාවක්. සර් 5 වලට අපි සාමාන්‍යයෙන් 7/22 ආදේශ කළා නිසලු කරන ගැටළු වලදී. ඒතර 7/22 කියන්නේ භාගය. ඇයි සර් ඒතර 5 කියන එක අපරිමේය සංඛ්‍යා පැත්ත දාලා තියෙන්නේ? ඔව් දරුවනේ 5 කියන්නේ ඇත්තටම 7/22ට සමාන උත්තරයක් නම් එහෙම නෙමෙයි. ඒක පුතේ ආසන්න වශයෙන් සමානයි. අපේ ගැටළුව හදීමට පහසුව සඳහා බලන්න ගානක් හදද්දී වරහණක් අස්සේ දිනවා 5 සමානයි 7/22 ලෙස ගන්න කියලා. 7/22 ලෙස ගන්න කියලා. එහෙම ගන්න කියලා කියන්නේ පුතේ හරියටම සමාන වෙන හින්දා නෙමෙයිනේ. ආසන්න වශයෙන් සමාන වෙන හින්දා. ඔබ දන්නවද 5 වල උත්තරේ අපි ගත්තොත් පුතේ ඒකේ දශම ස්ථාන අනන්තයක් තියෙනවා. 3.14 හොම ගොඩාක් තියෙනවා අනන්තයක් විදියට. එහෙනම් පුතේ 5 කියන්නේ සැබවින්ම අපරිමේය සංඛ්‍යාවක් වෙනවා. මතක තියාගන්න ඒ විශේෂ අදහස. හොඳයිද? එහෙනම් අපි මෙන්න අපේ සංඛ්‍යා පද්ධතියේ අපිට හම් වෙන අවසාන කොටස වෙන තාත්තික සංඛ්‍යා කුලකය ගැන අපි දැන් සාකච්ඡා කරමු. දැන් දරුවනේ ඔබ මීට කලින් සාකච්ඡා කරානේ පරිමේය සංඛ්‍යා. ඊටත් පස්සේ අපි සාකච්ඡා කරන අපරිමේය සංඛ්‍යා. මේ දෙකම අපි එකට සම්බන්ධ කරොත් අපි කියන ඒ ඔක්කොටම පුතේ තාත්තික සංඛ්‍යා කුලකය කියලා. මොකද්ද තාත්තික සංඛ්‍යා කුලකය? ඒකේ සංකේතය තමයි පුතේ R අකුර. අපි R අකුරෙන් තමයි තාත්තික සංඛ්‍යා පද්ධතිය හඳුන්වා දෙන්නේ. හොඳයි. දැන් ඔබට මෙන්න මේ chart එකෙන් පුළුවන් පුතේ හඳුනා ගන්න මේ අපි මේ දක්වා කතා කරපු සියලුම සංඛ්‍යා පිළිබඳව ඔබට යම් අර්ථ දැක්වීමක් මෙතෙන් දෙනවා. හැබැයි මෙතන මම වැඩිපුර කිහිපයක් දාලා තියෙනවා දශම වර්ග කිහිපයක්. ඒ දශම පිළිබඳ කතන්දරේ අපි ඊළඟ කොටස්වලදී සාකච්ඡා කරනවා. දැන් අපි බලමු මේකේ සාරාංශය මොකක්ද කියන වග. පුතේ අපි කිව්වේ අවසානයේ තාත්තික සංඛ්‍යා R ගැන. තාත්තික සංඛ්‍යා ප්‍රධාන කොටස් දෙකයි. මොකද තාත්තික සංඛ්‍යා හැදෙන්නේ පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා කියන කොටස් දෙක එකතු වෙලා. ඊළඟට අපි යමු මේ පරිමේය සංඛ්‍යා දිගේ. ඒ වලදී අපිට හම්බ වෙනවා නිකිල සංඛ්‍යා, ප්‍රකෘති සංඛ්‍යා, දශම භාග. නිකිල සංඛ්‍යා ගත්තොත් ආයෙත් කොටස් දෙකයි. ධන නිකිල සහ ඍණ නිකිල. දශම වල ඔන්න අපිට කොටස් දෙකක් හම්බ වෙනවා පුතේ. උතනදී කොටස් දෙකක් වෙනවා අන්ත දශම සහ සමාවර්ත දශම. ඊට පස්සේ අපි යන් අපරිමේය සංඛ්‍යා පැත්තට. ඔන්න පුතේ කොටස් තුනකට අපි ගන්නවා වර්ග සංඛ්‍යා නොවන සංඛ්‍යා වල වර්ගමූලයන්. එයාලට විශේෂ නමක් අපි ඉස්සරහදී කතා කරනවා කරණි කියලා. දැන්ට ඕක මතක තියාගමු. ඊට පස්සේ මොකද පුතේ? අනන්ත දශම. අනන්තය දක්වා දිව යන දශම සහ අපි කතා කරන 5 සංකේතය. ඊළඟට අපි ධන අපරිමේය සංඛ්‍යා පැත්තට. හොඳයි දරුවනේ.
අපි විශේෂ වැඩක් කරන්න මේ මගේ සූදානම. මේක අච්චුපු තේරන්නේ නැහැ. පෙළපොත්වල නැහැ. ඒත් මම මේක තේරුම් කරවන්න ගන්න පුංචි උදාහරණ. මේ බලන්න පුතේ. දෙක. දැන් ඔබට කියන්න පුළුවන් මේ දෙක කියන සංඛ්‍යාව අයත්න සංඛ්‍යා පද්ධති මොනවාද කියලා. දෙක එකම සංඛ්‍යාව අයත්න සංඛ්‍යා පද්ධති කිහිපයක් තියෙනවා. බලමු මොනවාද අපිට ඉස්සලා. පුතේ දෙක කියන්නේ ධන නිකිලයක් නේ. ඔව්. නිකිලවල ධන පැත්තේ ධන දෙක තියෙනවා. එහෙනම් දෙක කියන්නේ නිකිලයක්. ඊට පස්සේ දෙක භාගයක් ලෙස ලිවිය හැක. එහෙනම් එයා පරිමේය සංඛ්‍යාවක් කරනවා. පරිමේය සංඛ්‍යා සියල්ලමයි තියෙනවනේ පුතේ තාත්තික සංඛ්‍යා පැත්තට. එහෙනම් එයා R පැත්තට යනවා. අවසානයේ මේක නැචරල් නම් ඒ කියන්නේ ස්වභාවික සංඛ්‍යාවක්. ඒ කියන්නේ ප්‍රකෘති සංඛ්‍යාවකුත් වෙනවා. මේ බලන්න දෙක අස්සේ නියෝජනය කරන සංඛ්‍යා පද්ධති මොනවාද කියලා. ධන නිකිල ප්‍රකෘති සංඛ්‍යාවක් ඊපස්සේ පරිමේය සංඛ්‍යාවක් දෙක. ඊටත් අමතරව මොකක් වෙනවද පුතේ? තාත්වික සංඛ්‍යාවකුත් වෙනවා. හොඳයි දරුවනේ. ඒතර ඕනම සංඛ්‍යාවක් ගත්තොත් තාත්වික සංඛ්‍යා පැත්තට දාන්න පුළුවන්. ඍණ 4 දැන් අපිට නිකම කියවේ. ඍණ 4 කියන පුතේ ඍණ නිකිලයක් නේ. එහෙනම් ඉසෙඩ් මයිනස්. ඍණ නිකිල සියල්ලම පරිමේය සංඛ්‍යාස්සේ තියෙනවනේ. පරිමේය සංඛ්‍යා සියල්ලම තාත්වික සංඛ්‍යාස්සේ තියෙනවා. එහෙනම් ඉසෙඩ් මයිනස් Q සහ R කියන සංකේත අපිට දෙන්න පුළුවන් ඍණ 4ට. මෙන්න පුතේ වර්ගමූල 2. එයා වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ගමූලයි. එහෙනම් එයා අනිවාර්යෙන් මොකක් වෙනවද? Q' Q කියන්නේ නම් පුතේ පරිමේයයි. Q' කියන්නේ මොකද්ද එහෙනම්? අපරිමේය සංඛ්‍යාවක්. අපරිමේය සංඛ්‍යාවත් අයිති වෙනවා පුතේ තාත්වික සංඛ්‍යා කුලකයට. එහෙනම් එයා R වෙනවා. එතකොට මම මේ ඔබට ඉතාමත් සරලව කියලා දුන්නේ දරුවනේ කොහොමද සංඛ්‍යාවක් අයිති වෙන සංඛ්‍යා පද්ධතිය ගැන මම පුංචි සාකච්ඡාවක් තමයි මම මේ කොටසෙන් කරේ. හොඳයි. අපි ඊළඟ සරකා බලන්න යනවා මෙන්න මේ කියන කොටස. මම කලින් කිව්වේ පුතේ අර දශම සංඛ්‍යාව ගැන පුංචි අදහසක් මම සාකච්ඡා කරනවායි කියලා. මෙන්න ඒකට අවස්ථාව. සංඛ්‍යාවක දශම නිරූපණය. සංඛ්‍යාවක දශම නිරූපණය මොකද්ද දරුවනේ? මේ දශම නිරූපණය කියන්නේ දශම එහි ස්වභාවය අනුව කොටස් තුනකට වෙන් කරනවා. දශම සංඛ්‍යාවක් ඒකේ හැඩය අනුව කොටස් තුනකට අපි වෙන් කරනවා. මොකද්ද පුතේ කොටස් තුන? මෙන්න බලන්න. අන්ත දශම ඒකේ ස්වභාවය මෙන්න මේ වගේ. මම ඒක සාකච්ඡා කරන්න. අනන්ත දශම ඊළඟ පුතේ සමාවර්ත දශම. කොටස් කීයද එහෙනම්? අන්ත දශම, අනන්ත දශම, සමාවර්ත දශම. මම පොඩ්ඩක් සාකච්ඡා කරන්නම් පුතේ. බලන්න 3.64. මේකේ යම්කිසි ස්ථානයකින් දශම සංඛ්‍යාව නවතිනවා පුතේ. ඒක ඉස්සරහට ගලාගෙන යෑමක් නැහැ. අන්න ඒ වගේ දශමයකට අපි කියනවා මොකද්ද? අනන්ත දශමයක් කියන. සෝරි, අන්ත දශමය. අන්ත දශමය. මොකද්ද? යම්කිසි දශම ස්ථානකින් එයා නවතිනවා නම් අපි ආර කියනවා මොකද? අන්ත දශමය. එයාට අන්තයක් තියෙනවා. ඉවර වෙන තැනක් තියෙනවා. ඊළඟ පුතේ අනන්ත දශම. අනන්තය අපි තාම හොයාගෙනත් නැහැනේ. ඒ කියන්නේ ඒක ගොඩක් ඈතකට දිව යනවා. එහෙනම් මෙන්න මේ වගේ දශම සංඛ්‍යාවකට අපි කියනවා 6.21, 7.9, 6. තිත් පෙළක් තියෙන එකේ තේරුම තව ඉස්සරහට මේක ගමන් කරනවා කියන වගේ. ඊළඟට මෙන්න සමාවර්ත දශම. සමාවර්තයක් කියන්නේ පුතේ එකම කොටස නැවත 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 ඉස්සරහට ගමන් කිරීම. එකම කොටස රිපීට් වෙනවා. නැවත 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 ඉස්සරහට එනවා. අන්න ඒ වගේ දශමයකට අපි කියනවා මොකද්ද පුතේ? සමාවර්ත දශමයක් කියලා. දරුවනි, ඔය සමාවර්ත දශමයක් මෙන්න මේ වගේ කැටි කරලා පෙන්වන්නත් පුළුවන්. දැන් ඕක එක දිගට ලියන එක අපහසුයිනේ. ඒ කියන්නේ ඒක ලියන එකේ තේරුමක් නැහැ. එහෙනම් මේ බලන්නකෝ. බලන්න 4 ඒවා පෝලිමක් කෙනෙ හින්දා 4 උඩින් තිතක් තියෙනවා. ඒ තිත චුට්ටක් හරි මෙහාට පැන්නත් පුතේ එතකොට එයා
අංශක වෙනවා. ඒ හින්දා ඉලක්කම කෙලින් තමයි අපි තිත තියලා තියෙන්නේ. මෙන්න 2.131313 නෑ එකම කොටස රිපීට් කරනවා 1.3. එහෙනම් මෙන්න 1.3ට අපි ඩොට් දෙකක් කියලා දෙනවා ඉහළින්. ඊළඟ 5.11333 පුතේ මේකේ තුනේ කොටස තමයි නැද නැද රිපීට් වෙන්නේ. එහෙනම් අපි ලියනවා මොකද්ද 5.11 උඩින් ඩොට් එක තියපන්. හොඳයි. බලමු. 5.25 5.7 1.4 ආයෙත් ඔන්න 2.8 5.7 1.4 2. එහෙනම් මේකේ යම් කිසි ප්‍රමාණයක් කොටසක්ම නැවත නැවත රිපීට් වෙන හින්දා එහෙනම් පුතේ අපි ලියනවා කොහමද 5.2 උඩින් ඩොට් එක 8.5 7 1.4 2 උඩින් ඩොට් එක එනවා. ඒ කියන්නේ මේ තේරුම් පුතේ අර නැවත නැවත එන කොටසට තමයි අපි අර උඩින් තියෙන 32 තියන්න ඕන. එහෙනම් දරුවනේ අපි මේ සාකච්ඡා කරේ මොකද්ද මේ සමාවර්ත දශමයන් කැටි කර නැත්නම් සාරාංශ කර අපි දක්වන ආකාරය ගැන. කොහොමද මේ මේකේ ඊළඟ කොටස් වලින් අපි හම්බෙමු.